අයිබෝවන් සුභම සුභ උදෑසනක් ඒ වගේම ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා හිරුවට ආසිරින ඔබ සෑම දිනාටම අද ක්‍රිස්තු වර්ෂ 2022 වූ මාර්තු මාස 25 වෙනිදා සිකුරාදා මැදින් මාසාව 8 වක තිතිය තමයි අද දවසේ දී පවතින්නේ උදෑසන හිරු දාවනම් 6:12ට සවස හිරු බැසීම සටන් වල තිබෙන සවස 6:21ට කේතුට අයත් මුල නැකත සවස 4:09 දක්වා පවතින ඉන්පසු සිකුරුට අයත් පුවසල නැකත ලැබීමට නියමිතයි අද දවසේ මරුවින්නේ ගිනිකොන එනිසාවන් ඔබ කරන කියන සියලුම යහපත් කටයුතු උතුරු දිශාව බලා කිරීම වඩාත් වැදගත් වෙනවා. උදෑසන 10:45 දහවල් 12:17 අතර කාලේ නම් රාහු කාලයට වෙන් වෙලා තිබෙන්නේ. රාහු කාලයේ මගහරවල ඔබේ කටයුතු කිරීම වඩාත් වැදගත්. අද දවසේ කේතුටයිති නැකතක් තමයි යෙදී පවතින්නේ. ඒ නිසා ඔබ මෙන්න මේ දේ ගැන හොඳින් සිහි තබාගෙන දවසේ කටයුතු දියත් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ගම් වතුරෙදි මාළුන් කූඹින් ආහාරයට ගන්න. ඒ වගේම තමයි ගංගාව සිඳුණු කල කූඹින් විසින් මාළුන් ආහාරයට ගන්න. ඒ නිසා හැමෝටම අවස්ථාවක් එනවයි කියලා හිතාගෙන තමයි දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න ඕන. හේතු කියන්නේ බොහෝ විට හකුලවන සුළු ග්‍රහයක් නිසා තමන්ගේ අවස්ථාව උදෑසනම සොයාගෙන කටයුතු කරන්න ලග්නෙන් ලග්නෙට හේතුගේ බලපෑම කොයි වගේද කියලා අපි දැන් විමසලා බලමු. රාජ චක්‍රයේ පළවෙනිම රාශිය වූ මේෂ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ අඟහරු 1 අඟහරු ලග්නෙන් 10 වෙනි කේන්ද්‍රගත බලයෙන් දික් බලයෙන් යුතුව තැන්පත් වෙන්නේ රුචක නැමැති යෝගයේ උදා කරමින්. ඒ වගේම තමයි දිනයට අධිපති නැකත හිමි කේතු 8 වෙනි ගමන් කරන නිසා බොහෝ විට අද දවසේ ඔබගේ කරන කියන කටයුතු කරන්න බලාපොරොත්තු වන කටයුතු වල තෙවන පාර්ශ්වයන් වල බාධා කිරීම මතපෙවීම ඇඟිලි ගැසීම ඇති කරන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ආත්ම විශ්වාසයේ පෙරදරි කරගෙන කටයුතු දියත් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. නිදන්ගත රෝග පීඩා වලින් ඔබට අහිතකරතා ගෙන දීමේ ඉඩකඩ තිබෙන නිසා තෙල් සීනි පිටිසහිත ආහාර පාන හැකිතාක් පාලනයෙන් යුතුව ගත්තොත් අද දවසේ තිබෙන අහිතකරතා වන්න මේෂ ලග්නියට පහසුවෙන් මග හරව ගන්න පුළුවන්. කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 8:32ට උතුරු දිශාව බල්ලා දියත් කරන සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. දෙවන රාශිය වෘෂභ ලග්නයේ උපන් ඔබේ දිනයට අධිපති නැකත හිමි කේතුගේ ගමන සිද්ධ වෙන්නේ ලග්නෙන් 7 වෙනි උච්ච බලයෙන් යුතුව. ඒ වගේම තමයි රාහු ලග්නගතව බලවත් වෙලා පවතිද්දි ලග්නාධිපති සිකුරු යෝගකාරක සෙනසුරු සහ 7 වෙනාධිපති අඟහරුත් බලවත් කරගෙන ලග්නේ 9 වෙනි වූ පුණ්‍යස්ථානගතව ගමන් කරනවා. පසුගිය දින කීපය තුළ තිබුණා වූ මානසික කායික පීඩාවන් निराකරණය කරගන්න වෘෂභ ලග්නියෙන් අද දවසේ අවකාශ ලැබෙනවා. යුග ජීවිතාශ්‍රය තිබුණා වූ මත ගැටුම් අදහස් වල පරස්පරතා නොහොඳ නොකඩු තත්ත්වයන් निराකරණය කරගන්න ඕන අද දවසේ තිබෙනා වූ ග්‍රහ රටාව වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අසල්වාසීන් ඥාතීන් සමග තිබුණු නොහොඳ නොකඩු තත්ත්වයන් निराකරණය කරගෙන ඔවුන් සමග හොඳ හිත පවත්වාගෙන යන්නත් ඔබට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි උදරාශිත උෂ්ණාධික රෝග පීඩා උත්සන්න කරන්න පුළුවන් නිසි වේලාවට පාලනයෙන් යුතු ආහාර පාන ගත්තොත් අද දවසේ තිබෙන අහිතකරතාව ඔබට මගහරව ගැනීමේදී කඩ පවතිනවා. කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 8:51ට උතුරු දිශාව බල්ලා දියත් කරන්න සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. තුන්වන රාශිය වූ මිතුන ලග්නයේ උපන් ඔබේ දිනයට අධිපති නැකත හිමි කේතුගේ ගමන සිද්ධ වෙන්නේ ලග්නෙන් 6 වෙනි රෝගස්ථාන සතුරු ස්ථානගතව. ඒ වගේම තමයි ලග්නාධිපති බුධ රාජකාරක රවි සමග සංයෝග වෙලා මීන රාශිගතව ගමන් කරමින් අද දවස ඔබට උදා කරනවා. සෙනසුරුගේ ගමන සිද්ධ වෙන්නේ ලග්නෙන් 8 වෙනි. ඒ නිසා ලග්න අෂ්ටම ඒ රාශියක උදා වෙලා තියෙනවා වගේම මිතුරු ලග්නෙමියන් ලග්නාධිපති රවි සමග සංයෝග වීම නිසා ආදිත්‍ය නැමැති යෝගයත් උදා වෙලා පවතින බව අමතක කරන්න එපා. රැකී රක්ෂා ආශ්‍රිත යම් යම් අර්බුදකාරී තත්ත්වයන් තිබුණා නම් අන්නේ තත්ත්වයන් निराකරණය කරගන්න අද දවසේ මිතුරු ලග්නෙමියන්ට වැඩි ඉඩ කඩක් පවතිනවා. ඒ වගේම තමයි පවුලේ අය අතර තිබෙන හොඳ හිතට යම් යම් පාඩු සිදුවීමේ ඉඩකඩ තිබෙන අතර තම අභිමතයෙන් නිතරම නිවැරදියි කියලා හිතාගෙන කටයුතු කිරීම තුළ ඔවුන් සමග තිබෙන සුහදත්වයේ මග හැරෙන්න පුළුවන්. ඒ වගේම තමයි වම්මතර වම් පාදයට යහපත් නොවන තත්වයන් ගෙනදෙන නිසා උස් ස්ථානවල නැගෙද්දි මිතුරු ලග්නියන් ටිකක් පරිස්සම් වෙන්න. කරන්න තියෙන යහපත්ම කටයුතු දැසන 9:03ට උතුරු දිශාව බල්ලා දියත් කරන්න සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. හතරවන රාශිය වූ කටක ලග්නයේ උපන් ඔබේ දිනේට අධිපති නැකත හිමි කේතුගේ ගමන සිද්ධ වෙන්නේ ලග්නෙන් 5 වෙනි වූ විද්‍යා ස්ථාන පූර්ව පුණ්‍ය ස්ථානගතව. ඒ වගේම තමයි යෝගකාරක අගහරුත් 7 වෙනි අධිපති සෙනසුරුත් 7 වෙනි බලවත් වෙලා සස සහ රුචක නැමැති පංචමහා පුරුෂ යෝග දෙකක් ඔන්න අද දවසේ කටක ලග්න හිමියන්ට යෙදී පවතිනවා. ඒ වගේම තමයි බ්‍රහස්පතිගේ ගමන සිද්ධ වෙන්නේ 8 වෙනි නිසා දුරදිග නොසිතා කරනු ලබන කටයුතු ටිකක් බහුල කරනවා. නිෂ්ඵල වියපැහැදම් නිෂ්ඵල ගමන් බිමන් නැති කරන්න පුළුවන් අන්න ඒ දේවල් හැකිතාක් සීමා කර ගැනීම වැදගත්. උසස් අධ්‍යාපන කටයුතු ගැඹුරු ශිල්ප ශාස්ත්‍ර අධ්‍යයනය කරනු ලබන උදවියට සුවිශේෂී වරප්‍රසාද අත්පත් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා.
දුවා දරුවන්ගේ යම් යම් අහිතකරතා සෞඛ්‍ය පීඩා නිසා ටිකක් වෙහෙස කර ගමන් බිමන් බහුල කරන්න පුළුවන්. අන්න ඒ පිළිබඳව සිහි තබාගෙන දවසේ කටයුතු දියත් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 8:51 ට උතුරු දිශාව බල්ලා දියත් කරන්න. සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. පස්වන රාශිය වූ සිංහ ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති බුද සමග සංයෝග වෙලා ආදිත්‍ය නැමැති යෝගයක් උදා කරමින් ගමන් කරනවා. ඒ වගේම තමයි රැකියා ස්ථානයේ වූ 10 වැනි රාහුත් 4 වැන්න වූ ගෘහස්ථානගතව කේතුගේ ගමනක් දක්නට පුළුවන්. ඒ නිසා කේතු ගමන් කරන්නේ ඔබගේ ගෘහය නැත්තම් නිවස ආශ්‍රිතව. බොහෝ විට පවුලේ අතර තිබෙන හොඳ හිත පළුදු වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම තමයි අසල්වාසීන් ඥාතීන් සමග තිබෙන හොඳ හිත පළුදු වීමේ ඉඩකඩ තිබෙන නිසා සමාජමය කටයුතු වලදී කතා බහවේදී වචන පරිස්සම් කර ගැනීම වඩාත් වැදගත්. බොහෝ විට ඔවුන් සමග තිබෙන හොඳ හිතට යම් යම් පීඩා කරදර ගෙන දෙන නිසා ඊසාන සහ නිරිත දිශාවන් ඔබගේ නිවසේ හැකිතාක් පිරිසිදුව තබා ගත්තොත් අද දවසේ කේතුගෙන් එල්ල කරන්න පුළුවන් අහිතකරතා මගහරවා ගැනීම ඉඩකඩ පවතිනවා. පුළුවන් කමක් තියෙනවා නම් සිංහලක් නිමයන් උදෑසනම කෙසෙල් ලූක්ෂයකට වතුර සල්පයක් දාලා දවසේ කටයුතු දියත් කරන්න. සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. 6 වන රාශිය වූ කන්‍යා ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ බුධ. එකී බුධගේ ගමන සිද්ධ වෙන්නේ රාජ්‍යකාරක රවිත් පිරිවරාගෙන්. ආදිත්‍ය නැමැති යෝගයක් එදී පවතිද්දී දිනයට අධිපති නැකතෙහිම කේතු වික්‍රමස්ථානයේ වූ 3 වැන්නේ බලවත් වෙලා පවතිනවා. කේතුගෙන් කරන්නේ හැකිලීම නිසා බොහෝ විට ඔබගේ පෞරුෂයට යම් යම් හානි සිදු වෙන්න පුළුවන්. ඇසුරු කරන පිරිස් අද දවස තුළ වඩාත් පරිස්සමින් යුතුව කටයුතු කිරීම වැදගත් වෙනවා. ඇසුරු කළ යුත්තේ කවුද නොකළ යුත්තේ කවුද යන වගේ වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීම වැදගත්. ඇසුරු කරන පිරිස් නිසා චරිතයට කීර්තියට හානි වගේම නීති කරදර බාධා ඇතිවීමේ ඉඩකඩ පවතින නිසා කන්‍යා ලග්නමියන් ඒ පිළිබඳව හොඳින් සිහි තබාගෙන දවසේ කටයුතු දියත් කිරීම තමයි වැදගත් වෙන්නේ. නහර ගැට ගැසීම වැනි තත්ත්වයන් ලේ ගමන් කිරීමේ දෝෂ ඇති කරන්න පුළුවන්. සුළු අසනීප තත්ත්වයකදී පවා ඉක්මවා වෛද්‍ය ප්‍රතිකාර ගන්න. ඔබටත් හැකියාවක් තිබෙනවා ඔබ දහන කුමන හෝ සාස්වරයකට එළඟි තෙල් පහනක් දල්වලා දවසේ කටයුතු වලට ආශිර්වාද ළඟා කරගන්න. සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. හත්වන රාශිය වූ තුලා ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති සිකුරු ලග්නයෙන් 4 වැන්නේ ගමන් කරන්නේ සෙනසුරුත් අඟහරුත් බලවත් වෙලා පවතිද්දී. සසයෝගයත් රුචක නැමැති පංචමහා පුරුෂ යෝග දෙකක් අද දවසේ ඔබට එක විට එදී පවතිද්දී දිනේට අධිපති නැකත හිමි වෙන්නේ කේතුට. කේතු ගමන් කරන්නේ ලග්නයෙන් 2 වැන්න වූ ධනස්ථානගතව. ඒ නිසා විශේෂයෙන් අද දවසේ මූල්‍ය ගනුදෙනු ආදීදී තුලා ලග්නමියන් වඩාත් පරිසංසාගත වීම වැදගත් වෙනවා. රැවටි මුලාවේ වැටීම් වලට හසු වීමේ ඉඩකඩ තිබෙන නිසා හවුලේ කනු ලබන කටයුතු ආයෝජන කටයුතු වගේ මන්නය පමණ වඩා විශ්වාස කරලා කරන ගනුදෙනු ආදීන් තුලා ලග්නමියන් පරිසං වීම වැදගත් වෙනවා. හමාශිත රෝග පීඩා මතුවීමේ ඉඩකඩ තිබෙනවා. අන්න ඒ පිළිබඳව සිහි තබාගෙන දවසේ කටයුතු සැලසුම් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඔබටත් හැකියාවක් තිබෙනම් කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 9:03 උතුරු දිශාව බල්ලා දියත් කරන්න. සුබ දවසක් බවට පත් කරගන්න පුළුවන්. 8 වන රාශිය උච්චික ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති ලග්නෙන් 3 වැන්න වූ වික්‍රමස්ථානගතව සෙනසුරුත් සමග බලවත් වෙලා ගමන් කරනවා. ඒ වගේම තමයි දිනේට අධිපති නැකතෙහිම කේතු ලග්නගතව බලවත් වෙලා පවතිද්දී රාහුගේ ගමන සිද්ධ වෙන්නේ ලග්නෙන් 7 වැන්න වූ විවාහ ස්ථානගතව. වෙනද තිබුණු ජව සම්පන්න බව තරමක හීන කරන ආකාර පවතිනවා. කටයුතු කල් දැමීම අවසාන මොහොතේ කිරීමට ගොස් පටලවා ගැනීම වැනි තත්ත්වයන් උච්චික ලග්නමියන්ගෙන් වැඩිපුර නිරූපණය වෙන නිසා ඔන්න අද දවසේ දැඩි ආත්ම විශ්වාසයක් පෙරදරි කරගෙන පූර්ව සූදානමකින් සැලසුමක් සහිතව දවසේ කටයුතු දියත් කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි ධනහිස ආශ්‍රිත රෝග පීඩා ගෙන දෙන්න පුළුවන්. ඒ පිළිබඳව ටිකක් සැලකිලිමත් වීම වැදගත්. පුළුවන්කමක් තියෙනවා උදෑසන පාලාල දූම සංකාශං තාරග්‍රහ විමර්දකන් රෞද්‍රන් රෞද්‍රාත්මකන් ක්‍රෝරං සංකේතුම් ප්‍රණාමයන් කියන පාඨයේ වරක් හෝ සජ්ජායනා කළා දවසේ කටයුතු දියත් කරන්න. සුබ දවසක් බවට පහසුවෙන්ම පච්චර ගන්න පුළුවන්. 9 වන රාශිය වූ ධනු ලග්නයේ උපන් ඔබත් බලාගෙන ඇත්තේ අද දවස ඔබට කොහොමද කියලා නේද? ඔන්න ඔබේ ලග්නාධිපති නම් සුපුරුදුපාදී ලග්නෙන් 3 වැන්න වූ වික්‍රමස්ථානගතව ගමන් කරමින් අද දවස ඔබට උදා වෙද්දී රාජ්‍යකාරක රවිත් බුදත් තැන්පත් වෙලා පවතින ලග්නෙන් 4 වැන්න වූ ගෘහස්ථානගතව. ධර්ම කර්මාධිපති නැමැති රාජයෝගයත් ආදිත්‍ය නැමැති යෝගයත් එදී පැවතීම ඉතාමත් ශුභයි. කේතුගේ ගමන නම් සිද්ධ වෙන්නේ ලග්නෙන් 12 වැන්නේ රාහු ගමන් කරන ඔබේ ලග්නෙන් 6 වැන්නේ.
ලැබීම් සඳහා වගේම තමගේ අරමුණු බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න අද දවසේ ඔබට නියමිත පරිදි ජවය ශක්තිය බුද්ධිය ලැබිලා තිබෙන හැබැයි සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම වැදගත් මොකද රාහු 6 වෙනි ගමන් කරන නිසා වෛද්‍යවරුන්ට පවා රෝග විනිශ්චය අපහසු කරවීමේ අපහසුතාව ගෙන දෙන්න පුළුවන් අන්න ඒ පිළිබඳව සැලකිලිමත් දක්වලා දවසේ කටයුතු දියත්චරන්න පුළුවන් කමක් තියෙනවා උදෑසනම අර්ධකායම් මහගෝරං චන්ද්‍රාදිත්‍ය විමර්ධකං සිහිංකායං සුතං රෞද්‍රං තං රාහුම් ප්‍රණාමයන් කියන පාඨයේ වරක් හෝ සජ්ජායනා කළ කටයුතු ආරම්භන්න शुभ दव सब्बाट पहासोम पच्चर गण पुलुआ දහවන රාශිය වූ මකර ලග්නය උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු එකී සෙනසුරු අඟහරුත් සිකුරුත් පිරිවරාගෙන් ලග්නගතව ගමන් කරන්නේ සස යෝගයත් රුච කැමැති යෝගයත් උදා කරමින් ඒ වගේම තමයි දිනේට අධිපති නැකත හිමි කේතුගේ ගමන සිද්ධ වෙනවා ලග්නයේ 11 වෙනි වූ අයස්ථානගතව බොහෝ විට රහසිගත ආදායම් මාර්ගවලට අද දවසේ මකර ලග්නියන්ට වඩා යහපත් වෙනවා පැරණි ණය ගනුදෙනු ආශිත වාසිසහගත තත්වයන් අත්පත් කරගන්න මකර ලග්නියන්ට වැඩි ඉඩ කඩක් පවතින දවසක් ඇරිට අද දවස සලකන්න පුළුවන් ඒ වගේම තමයි තමන්ගේ කතාවේ බලට තමන්ගේ අනට බහට අන්නයිව කීකරු කරගැනීමේ ශක්තියත් පැවතීම ඉතාම සුවිශේෂී තත්වයක් ලෙස සලකන්න පුළුවන් උෂ්ණාධික රෝග පීඩා පපුවට හිසට අහිතකර බලපෑම් ගෙන දෙනවා අන්න ඒ පිළිබඳව ටිකක් සීතබාගෙන දවසේ කටයුතු සැලසුම් කිරීම තමයි වඩාත් වැදගත් වෙන්නේ කරන්න තියෙන යහපත්ම කටයුතු දැසන 10:14 ට උතුරු දිශාව බල්ලා දියච්චරන සුබ දවසක් බවට පහසු වීම පච්චර ගන්න පුළුවන් 11 වන රාශිය වූ කුම්භ ලග්නයේ උපන් ඔබේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු එකී සෙනසුරු ලග්නෙන් 12 වෙනි වූ ඈස්ථානගතව ගමන් කරන්නේ අඟහරුත් සිකුරුත් පිරිවරාගෙන ඒ වගේම තමයි දිනේට අධිපති නැකත හිමි කේතු ලග්නෙන් 10 වෙනි ගමන් කරමින් තමයි අද දවස ඔබට උදා කරන්නේ රාහු 4 වෙනි පවතිනෝ බොවිට පෞලිය අයගෙන් ඈත්ව කටයුතු කිරීමේ ඉඩ කඩ පවතින අතර පදිංචි ස්ථාන ආශ්‍රිත යම් යම් වෙනස් වීම් බලාපොරොත්තු වනන අන්න ඒ තත්වයන් පවා සාක්ෂාත් කරගන්න ඔබට වැඩි ඉඩ කඩක් පවතින දවසක් හැටියට සලකන්න පුළුවන් රැකී ආරක්ෂා ආශ්‍රිත අන්නයි පමණට වඩා විශ්වාස කරගෙන කටයුතු වලින් පරිස්සම් වෙන්න බොවිට ප්‍රධානීන් සමග තිබෙන්නව හොඳ හිත පළුදු වීමේ තරම් සතුරු කරදර බාධා ඔබට ඇතිවීමේ ඉඩ කඩ තිබෙනවා පුළුවන් කමක් තියෙනවා උදෑසනම මෝරපිරිත ජයපිරිත වරක් හෝ සජ්ජායනා කළා මෝරපිරිත ජයපිරිත වරක් හෝ ශ්‍රවණය කළ කටයුතු ආරම්භන්න සුබ දවසක් බවට පහසු වෙම පච්චර ගන්න පුළුවන් අවසාන රාශිය වූ මීන ලග්නයේ උපන්න බවත් අපි අද අමතක කරේ නැහැ. ඔන්න ඔබේ ලග්නාධිපති නම් සුපුරුදු පරිදි ලග්නෙන් 12 වෙනි වූ වැස්ථානගතව ගමන් කරමින් අද දවස උදා වෙද්දී ලග්නගතව රාජකාරක රවිබුද තැන්පත් වෙලා පවතිනෝ. බුද ආදිත්‍ය නැමැති යෝගයක් උදා වෙලා පවතින අතර බුද කේන්ද්‍රගත බලෙන් දිග් බලෙන් යුතුව තැන්පත් වීම යහපත් වූත් බුද බල රහිතව ගමන් කිරීම නිසා බොහෝ විට අද දවසේ ඔබගේ තීඳු තීරණ වලට එකඟව කටයුතු කිරීම තුළ යම් යම් පාඩු සිදු වෙන්න පුළුවන් ඒ නිසා දැනුගත් අයගේ වැඩිහිටි මාධ්‍ය මාපිය අදින්ගේ අවවාද අනුශාසනා පිළිපදින්න මීන ලග්නියන් අමතක කරන්න එපා. ඔබෙන්ම උදව් උපකාරගත් පිළිස ඔබට එරෙහිව කටයුතු කරන ආකාර පවතින. ඒ වගේම තමයි පිය පාර්ශවීය උරුම හරුමකම් පිළිබඳ යම් යම් දුර්වලතා තිබෙන අනේ තත්වයන් සාක්ෂාත් කරගන්නත් අද දවසේ ඔබට වැඩි ඉඩ කඩක් තිබෙනවා. කන් සහ දත් ආශ්‍රිත රෝග පීඩා තමයි මීන ලග්නියන්ට ගෙන දෙන්නන්නේ මේ පිළිබඳව ටිකක් සැලකිල්ලක් වෙලා දවසේ කටයුතු දියත්චරණ කරන්න තියෙන යහපත්ම කටයුතු උදෑසන 8:51 ට උතුරු දිශා බල්ලා දියච්චරණ සුබ දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. රාශි 12 මේ තිබෙන්නා වූ හිතකර තත්වයන් පෙරදරි කරගෙන අහිතකර තත්වයන් පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව අද දවසට ඔබ මොහොන දෙන්න. එවිට ඔබේ කටයුතු වල සාර්ථකත්වයේ පහසුවීම ළඟා කරගන්න පුළුවන්. ඔබ සෑම දිනාගේම යහපත් සිතුම් පැතුම් බලාපොරොත්තු අද දවස් තුල සාර්ථක වේවා කියලා මේ උදෑසන මම ප්‍රාර්ථනා කරනවා.